නිමල් සිරිපාල, ඔය චාමර, ඔය දැනි පිටිය, ඔය ගිය රොත්ත බුරුත්තම ගියසරේ මේ ගම්මල කැවිල්ලා අපේ 69 ලක්ෂයක් වෙච්ච ජනතාවට කිව්වා රට වැටුණා මහබැංකුව හොරගම් කරපු නිසා. අපිට ඒ හොරා අල්ලන්න වරමක් දෙන්න. මහබැංකු මහ හොරා අල්ලන්නම්, හිරේ දාන්නම්, හොරගම් කරපුවා භාණ්ඩාගාරයට ගන්නම් කිව්වා. දැන් මේසරේ ඒ නිමල් ඇතුළු පිරිස ඇවිල්ලා කියනවා අපි ඒ හොරාට දැන් වැඩ, ඒ හොරා ජනාධිපති කරන්න දෙන්න කියලා. මං අහන්නේ නිමල්ට අනාචාරය හැසිරෙන්න පුළුවන් වුණාට අපේ බුද්ධිමත් ඡන්දදායකයත් නිමල් වගේම අනාචාරයේ හැසිරෙනවද කියලා කල්පනා කළ බලන්න. අනිත් පැත්තෙන් මම මේ තවත් කතාවක් කියන්න. දැන් මෙතන ඉන්න අපි කඩේක බඩු ගන්න ගියාම බඩු නිකම්ම බෑග් එකට දාගන්නේ නැහැ. ලේබල් එක බලනවා, ගඳ සුගඳ බලනවා, කල්ලිකුත් වීමේ දිනේ පැනලද කියලා බලනවා, කල්ලිකුත් වෙලාද කියලා බලනවා. කල්ලිකුත් වෙලා නම් ගන්නේ නැහැ. අන්න ඒ වගේ මේ රටේ කල්ලිකුත් වෙච්ච කට්ටියක් ඉන්නවා. නිමල් සිරිපාල කල්ලිකුත් වෙලා පාවිච්චිට සුදුසු නැහැ. පාවිච්චි සුදුසු නැහැ. චාමර නම් කල්ලිකුච්චිය ඉකුත් වුණා කියනට වඩා පාවිච්චියටම නුසුසුසු භාණ්ඩයක්. නිමල් සිරිපාල එක කාලෙක ඕන්නම් කෙනෙකුට කියන්න පුළුවන් පාවිච්චියට සුදුසුයි කියලා. දැන් කල්ලිකුත් වෙලා චාමර නම් ගෙදරකට වද්ද ගන්න නුසුදුසු භාණ්ඩයක්. තිස්ස කොට්ටේ කියන්නේ පාවිච්චියට නුසුදුසුම භාණ්ඩයක්. කල්පනා කළ බලන්න. ඒ හින්දා මේ රටේ රනිල්ලගේ, සජිත්ලගේ, රාජපක්ෂලගේ දේශපාලනය කල්ලිකුත් වී ඇත කියලා මතක තබා ගන්න. කල්ලිකුත් වෙලා දැන් මේ රට ඉල්ලා සිටිනවා, මේ මහපොළොව ඉල්ලනවා, අපේ දරුවන්ට ඉල්ලා සිටිනවා නවීනත්වයේ දේශපාලනයක්. නවීනත්වයේ දේශපාලනයක්, බුද්ධිමත් භාවයේ දේශපාලනයක්, මනුස්සත්වයේ දේශපාලනයක්, නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන්න පුළුවන් දේශපාලනයක්, ජාතික සමගිය හදන්න පුළුවන් දේශපාලනයක්, ආගමික සංහිඳියාව නිර්මාණය කරන්න පුළුවන් දේශපාලනයක්. ඒ නවීනත්වයේ දේශපාලනය එක කඳවුරයි. ඒක අනුර කුමාර දිසානායක සහෝදරයා නියෝජනය කරන මාලිමා කඳවුර පමණයි. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.